අයිබෝවන් කොහොමද ඉතින් ඔයාලට ගොඩාක් දෙනා කන්නා කැමැති සෙම් රෝගවලට දිවෝසුවක් වෙණි තලන බටු එහෙමත් නැත්නම් එල බටු කන්න ආස හිතෙන විදිහට ගමේ රසට හරියටම උයාගන්න හැටි අද වීඩියෝ එකෙන් අරන් ආවා අපි මෙහිදී එල බටු ග්‍රෑම් 500ක් තමයි අරගන්නේ එල බටු ටික හොඳට හෝදලා නැට්ට ඉවත් කරලා මේ විදිහට හතරට පලාගෙන වතුරට දාගන්න එල බටු වල කහට පිපෙන හින්දායි අපි ඉක්මනටම වතුරට දාගන්නේ ඊට පස්සේ හතරට පලාගත් එල බටු ගෙඩි අරගෙන මේ විදිහට නැට්ට පැත්තට විරුද්ධ පැත්තෙන් අපි අතින් මේ මදය අයින් කර ගන්නවා එල බටු වල මද ඉවත් කරන ආකාර කීපයක් තියෙනවා සමහරු තලලා ගන්නවා රවුමට කපලා ගන්නවා මගේ අම්මා නම් අපේ ගෙදර මේ විදිහට තමයි මද ඉවත් කරන්නේ මෙහිදී රස රහසක් කියන්නම් එලබටු ටික කපාගත්ත ගමන් උයන්න. මොකද දන්නවද? එතකොට තමයි ව්‍යංජනේ වඩාත් රසවත් වෙන්නේ. දැන් අපිට මේ සඳහා හාල් මැස්සු ග්‍රෑම් 50ක් අඹ ගෙඩියක් ඒ වගේම කපාගත්ත එලබටු ටික මේක වඩාත් රසවත් වෙන්න කොස් ඇට ටිකකුත් අපි දාගන්නවා. දැන් අපි සියල්ලම සූදානම් කරගෙන මුලින්ම කරන්නේ කොස් ඇට ටික තඹ ගන්න එක. මේලකට වෙනම මැටි වළඳකට කපාගත්ත බීලුණු ගෙඩියක් කරපිංචා ටිකක් කපාගත් අමු මිරිස් කරල් දෙකක් රම්පෙ කෑල්ලක් දාගන්න ඊට පස්සේ අඹ ගෙඩියත් මේ විදිහට ලොකු ප්‍රමාණයේ කෑලිවලට කපලා ඒකටම දාන්න පිළිවෙලින් මිරිස් කුඩු මේස හැඳ එකහමාරක් බැදගත් උළු හාල්ලට සල්පයක් ගම් මිරිස් කුඩු තේ හැඳි භාගයක් තුන පහ කුඩු මේස හැඳක් ඒත් එක්කම කහ කුඩු සල්පයක් අවසාන වශයෙන් රස පමණට ලුණු එකතු කරන්න. මේ ළඟට පොල් බෑයක කිරි තමයි අපි එකතු කරන්නේ. මම මුලිනුත් කිව්වනේ කොස් ඇට ටික තම්බන්න කියලා. ඒ තම්බාගත්ත භාජනයට කපාගත්ත එලබටු ටික මේ විදිහට එකතු කරන්න. ඊට පස්සේ අපි වෙනම හදාගත්ත පොල් කිරි මිශ්‍රණය තියෙන්නේ. අන්න ඒකත් මේකටම දාගන්නවා. පොල් කිරි දාගනිද්දී මේ සියල්ලම වැහෙන්න පොල් කිරි දාගන්න. සාමාන්‍ය ගින්දරේ දැන් අපිට උයා ගන්න තමයි තියෙන්නේ මේ විදිහට තැම්බීගෙන එනකොට හාල් මැස්සන් ටික එකතු කරන්න. හාල් මැස්සෝලු කඩලා සුද්ධ කරගෙන හොදගෙන තමයි අපි එකතු කළේ. විනාඩි 10ක් 15ක් යනකොට බලන්න යාළුවනේ මේ විදිහට තමයි පොල් කිරෙන් හොඳට තැම්බිලා එලබඩු කරී එක දිස්සෙන්නේ. තවත් විශේෂම දෙයක් තමයි සමහරු මේක හදාගනීදී ගොරක කෑල්ලක් එකතු කරනවා. අපි මෙහිදී ගොරක දාන්නේ නැත්තේ අඹ එකතු කරන හින්දා. අද රටේ පවතින ආර්ථික තත්ත්වෙත් එක්ක අපිට ගොඩාක් කරීස් වර්ග බත් එක්ක හදාගෙන කන්න බෑනේ. ඉතින් මේ වගේ එක කරියක් හැදුවත් ගෑහුණ තැන කන්න පුළුවන්. එසේනම් යාළුවනේ ඔයාලට තේරෙන්නේ නැති දෙයක් එහෙම නැත්තම් ගැටලුවක් මොන හරි තියෙනවා නම් සුපුරුදු පරිදි පහලින් කමෙන්ට් එකක් දාන්න. ගිහින් එන්නම් සුබ දවසක්.